සුදුවෙන් මගින් පුද්ගලින් පැහැර ගැනීම සිදු කළ බවට පසුගිය ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසු තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පසුගිය 19 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇප ආයුධම් පතක් ගොනු කරනු ලැබුවා. කෙසේ වුවත් අදාළ ඇප ආයුධම් පත අධිකරණය හමුවේ ප්‍රතික්ෂේප වීම හේතුවෙන් යලිත් ඇප ආයුධම් පතක් ගොනු කිරීමට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය 20 වනදා කටයුතු කළා. අනතුරුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 24 වනදා වරින් තුනිකුත් කරනු ලැබුවා. නීතිපති දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දිනිය මහතා විසින් මෙම වරින්තුව නිකුත් කළා. ඒ අනුව අධිකරණයෙන් ලබා දුන් වරින්තුවද රැගෙන ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රාජිත සේනාරත්න මහතාගේ කොළඹ පිහිටි නිවසට ගියද ඔහු එම නිවසේ සිටියේ නැහැ. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රාජිත සේනාරත්න මහතාගේ බේරුවල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවස වෙත ගියද ඔහු එම නිවසේද නොසිටි බවටයි තොරතුරු වාර්තා වුණේ. එසේම තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරින්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ අද පෙරවරුවේ මොහොසමක් ඉදිරිපත් කර තිබුණා. රාජිත සේනාරත්න මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සමේ සඳහන් කර තිබුණේ රහස් පොලිසිය විසින් මෙම වරින්තුව නිකුත් කර ඇති ආකාරය නීති විරෝධීවයි. එබැවින් ඒ ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉල්ලා තිබුණා. කෙසේ වෙතත් අදාළ මොසම අද පස්වරුව වන විට ඉවත් කර ගැනීමට රාජිත සේනාරත්න මහතාගේ නීතිඥයන් කටයුතු කරනු ලැබුවා. ඒ එම මොසම සලකා බැලීම අනවශ්‍ය බවට නීතිඥවරුන් දැනුම් දීමෙන් අනතුරුවයි. මේ අතර අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවස පරීක්ෂාවකට ලක් කළා. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසල අද පස්වරුවේ සිට දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසක් රැඳී සිටි අතර එම ස්ථානයේ විශේෂ කාර්ය බලකාය නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින්ද රැඳී සිටිනු දක්නට ලැබුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.